සමහර රටවල වගේ අපේ රටේ ගංගාවල ඉවුරු බැඳලා නැහනේ. අටපට්ටමෙන් කළ අභියෝගය එක්තරා මහත්මයෙක් භාරගත්තා. ඔව් හොරණ ගෝවින්න පදිංචි ISW කරුණාතිලක මහත්තයා. මිලිටරි පාලම දැන් ඒකේ සමහර කැලි ටිකක් තියෙනවා ගඟේ. තාම. සුන්දර කළු ගඟේ අඟුරු අතට පාලම අඳුන ගන්න පුළුවන්නේ. මේ හරියේ දියේ යට පැරණි පාලමේ කොටස් තියෙනවලු. සමනොල සිපේන සුන්දර කළු ගඟ. කරුණාතිලක මහත්තයාගේ යාත්‍රාව. කළු ගඟ තමයි මන් දන්න තරමින් පටන් ගත්ත තැනට නැත්නම් අවසන් වෙන තැනට පටන් ගත්ත තැන පේන එකම ලෝකේ තියෙන ගඟ. මොකද කළුතරට ගියාම සිරිපාද අඩවිය පේනවා. සිරිපාද පේනවා. කළුතර පාලම හෝ කැලිඩෝ එක ළඟට ගියාම. 1915 මගේ 100ක දීලා තියෙනවා පැසෙන්ජර් කාගෝ ට්‍රාන්ස්පෝර්ට් කියලා සර්විස් එකක්. රත්නපුරේ ඉඳලා අලාවතර යනකම් කරගෙන ගිය එකක්. ඔක මට පටන් ගන්න ඕනේ කම තිබුණා. ඒකට දිවිච්ච ප්‍රශ්නේ තිබුණේ දැන් තියෙන බෝට්ටු වලින් වේව් එකක් එනවා. වේව් එකක් ඇවිල්ලා පරිසර හානියක් වෙන නිසා මේක නීත්‍යානුකූලව කරන්න බැරි කමක් තියෙනවා. ඒකට මම හොයාගෙන තිබුණා ප්‍රමයක් වේව්ලස් බෝට් කියලා. ඒ කියන්නේ වේව් එක නැතුව බෝට්ටුවක් ගඟේ යන්න පුළුවන් වෙන. ඒක පොඩි මොඩල් එකක් හදලා තිබුණා. මොඩලයක් හදලා ඒකට අනුමැතිය ගන්න උත්සාහ කරන වෙලාවක තමයි දවසක් අපේ අනන්ත මාත නයිල් ගඟේ ටුවර් එකක් ගිහිල්ලා පොඩි අභියෝගයක් කරේ. ඇයි අපිට ලංකාවේ මේ වගේ එකක් කරන්න බැරි කියලා. ඉතින් ඒක තමයි ඇත්තටම වෙච්ච ලොකු උත්තේජනය මේක වැඩේ කරන්න. එතනින් පස්සේ හිතුවා කොහොම හරි කරන්න ඕනේ කියලා. ඊපස්සේ කරා. යනකොට ඉවුරට රැල්ලක් එන්නේ නැහැ. මේකේ රැල්ලක් හැදෙන්නේ නැහැ. රැල්ලක් හැදෙන්නේ නැති නිසා ඉවුරු හානියක් වෙන්නේ නැහැ. එතෙන්දී මේ ජල ජීවීන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඉවුරු වලට ගැටලුවක් වෙන්නේ නැහැ. ඊපස්සේ තව දෙයක් තමයි ගඟේ ජීවත් වෙනවා වැලිකොට දාලා මිනිස්සු. ඒ වැලිකොට දාන මිනිස්සුන්ගේ වැලි බෝට්ටු වලට හානියක් නැහැ අපේ. ඒ මිනිස්සු වැලිකොට දාන වෙලාවෙත් අපිට මේ බෝට්ටු යන්න පුළුවන්. ඒ කියන්නේ රැල්ලක් ඉන්නේ නැහැ, බෝට්ටු ගිලෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි රෝලින් ඉෆෙක්ට් කියන්නේ. ඒ කියන්නේ බෝට්ටු පැද්දීම වෙන්නේ නැහැ. මේක අපි ගෙදරක ඉන්නා වගේ බෝට්ටු ඉන්න පුළුවන්. එහාට මෙහාට ඇවිදලා. ඒ කියන්නේ මේකේ උරුප්පගෙන්න පුළුවන් තරම් පල්ලෙහාට ගෙනිහලා සමබර කරලා තියෙන්නේ. ඒ වගේ විශේෂතා ගොඩක් තියෙනවා.